ප්‍රචානිගේ බිඳුණු ආදරයයි බිඳුණු පවුලයි දුක දරන්නේ ඇයයි. කවුද මේ කාගේවත් බිඳුණු ආදරයකයි බිඳුණු පවුලකයි දුක ගන්න සූදානම් කෙනා? ඔබට එහෙම හිතෙනවත් ඇති. ඇය තමයි සංගීතයේ ටෙලි නාට්‍යයේ තරුණ රූපර ගුරුවරිය. සංගීතයේ ටෙලි නාට්‍යයේ විදිහට ඇය බිඳුණු විවාහයකින් පසුව තනියුණු මවක් වුණත් මේ චරිතයට පණ පොවන්නේ සැබෑ ජීවිතයේ තවමත් සරසවි අධ්‍යාපනයවත් හමාර නොකළ යෝධයා. ඇය නමින් හංසිනී හිමලසිරි. ජීවිතයේ සුන්දරතම ඉසව්වක කල්ගෙවන හංසිනීගේ ආදරය ගෙනයි ඉක්වත් පතකට කියලා තිබුණේ. හංසිනීට ආදර ආරාධනාවක් පළමුවාවේ වෙන කාලෙද? ඇත්තම කියනවා නම් මගේ පිරිමි ළමයෙක් ඉස්සර වෙලා මේ යාළු වෙන්න හන්නේ හයේ පන්තියේදී. ඒ කාලේ මං කොල්ලෙක් තරම් ළඟ වසන වස කෙල්ලා. හයේ පන්තියේ මගේ පිරිමි ළමයි දෙන්නෙක්ම යාළු වෙන්න අහලා තියෙනවා. එක ළමයෙක් යාළු වෙන්න අහපු ගමන් මං ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක්ට කියලා ඒ ළමයාට බැන්න එව්වා. තව ළමයෙක් යාළු වෙන්න ඇහුවම ඒ ළමයාට මම හොඳටම බැන්නා. බැනලා එතනින් අතර නොවී ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට මේ ගැන කියලා හොඳටම ගැස්සෙව්වා. හැබැයි මේ ළමයා 6 වසරේ ඉඳන් 11 වසරට එනකම් මගේ පස්සෙන් ඇවිත් බැනුම් අහලා යනවා. සාමාන්‍ය පෙළ පන්තියට එද්දිවත් මේ නපුරුකම් සමහන් වුණේ නැද්ද? සාමාන්‍ය පෙළ පන්තියට යනකම් හැසිරුණේ පිරිමි ළමයෙක් වගේ. මගේ හැසිරීම ඇතුළේ ආදරය කියන මාතෘකාවට ඉඩක් තිබුණේම නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ පන්තියේදී ටිකක් විතර තැන්පත් වෙනවා. පිරිමි ගති ඇතෑරලා ගෑනු ළමයෙක් විදියට හැසිරෙන්න පුරුදු වෙනවා. හංසිනීගේ ආදරේ පාසල් වේදී කාටවත්ම දිනා ගන්න බැරි වුණාද? උසස් පෙළ පන්තියේදී අවසන් විභාගයේ මං කෙනෙකුට කැමති වෙනවා. එයත් අපේ පාසලේම පිරිමි ළමයේ. කොහොම හරි පාසල් දේ අවසන් වෙනවත් එක්කම ඒ ආදරෙත් අවසන් වෙනවා. සරසවි ඇතුලේ හංසිනීගේ ආදර හිත අවදීවී කොහොමද? සම්බන්ධකම් කියන දේවල් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. හැබැයි ඒක අවස්ථාවකින් පස්සේ මං ගොඩක් දේවල් තේරුම් ගන්නවා. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ට වේවා පිරිමි ළමයෙක්ට හෝ වේවා යම්කිසි දෙයක් තේරුම් ගන්න හරි වයසක් තියෙනවනේ. මේ වගේ අවබෝධයක් ඇතිවයි අපි මේ වගේ දේවල් තෝරගන්න ඕන කියලා වැටුණාට පස්සේ මම මේ කාර්යයේ ගෙදරට බාර දුන්නා. මේ හංසිනීට විවාහයක් කර දෙන්න දෙමාපියන් සූදානම් වෙන කාලයක්ද? මට එහෙම බලකිරීමක් නැහැ. එකක් තවම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙලා නැහැ. අනිත් කාරණේ මගේ ලොකුම හීනය ඇඟිලි කර්මාන්ත ශාලාවක් පටන් ගන්න එක. ඒ හීනේ හැබෑ කරගන්න අඩිතාලම දැම්මට පස්සේ ගෙදරින්ගේ බලකිරීම එයි. ජනප්‍රියත්වයත් එක්ක ආදර ඇරයුම් වලින් අඩුවක් නැතුව ඇති නේද? ඔව්, ඕන තරම් ඇරයුම් ලැබෙනවා. ගෙදරට වගේම මටත් යෝජනා ලැබෙනවා. Facebook එකකින් ඇරයුම් ලැබෙනවා. හැබැයි දැන් ඉවසීමකින් ඒ දේවල් දරා ගන්න පුරුදු වෙලා ඉන්නවා. තරුණ වයස කෙනෙකුට මේ විදිහට තනිකමෙන් පාළුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම හිතන කාලයක් එනවා. අවුරුදු 16 17 ඉඳන් 20 ගණන්වල මුල හරියේදී එහෙම හිතන එක සාමාන්‍යයි. සමහර අය තනිකමට පිළියම් හොයනවා. එතෙද්දී ඒ ලැබෙන පිළිතුරු හරි වෙන්නත් පුළුවන්, වැරදි පිළියමක් වෙන්නත් පුළුවන්. මේ වයසේදී කෙනෙක් ජීවිතයට තෝරගන්නව නම් තෝරගන්න ඕන කාලුව තනිකම නැති කරගන්න නෙවෙයි. ජීවිත කාලය පුරා තමන් එක්ක හැම දෙයකදීම ඉන්න කෙනෙක් වයි. මම දැන් ඉන්නේ අන්න එහෙම කාලයක. හරියට හරියන කෙනා අමොනතුරු බලාගෙන ඉන්නවා. එයාගේ රැකියාව, ගතිගුණ, පෙන්ම වගේ දේවල් ගැන හංසිනී චිත්‍රයක් තියෙනවද? මට එයාගේ වෘත්තියෙන් වැඩක් නැහැ. මං කරන වෘත්තියට සහයෝගය දක්වන කෙනෙක් වීමයි පළවෙනි දේ. ඕනම ගෑනු ළමයෙක්, පිරිමි ළමයෙක් හොයන්නේ තමන්ගේ තාත්තා, සහෝදරයා වගේ තමන්ව රැක බලා ගන්න කෙනෙක්නේ. ඉතින් මටත් එහෙමයි. සංගීතයේදී ඔබ නිරූපණය කරන නිෂානිගේ චරිතය ආදරය නිසා අභිමිත පීඩාවන් ඔබ නම් ඉවසනවද? ඇත්තටම නිෂානි ගැන තියෙන ලොකු කලකිරීමක්. නිෂානිට හිම වෙන්න අවශ්‍ය නැහැ කියලායි මං හිතන්නේ. ඕනම ගෑනු කෙනෙක්ට හෝ පිරිමි කෙනෙකුට හිම ප්‍රශ්නයක් ආවොත් ඊට පස්සේ තමන්ගේ ජීවිතේ සතුට වෙනුවෙන් තීරණයක් ගන්න ඔච්චර වැඩිවෙන්නේ ඉන්න ඕන නැහැ. ප්‍රශ්නයක් ආවම අඬ අඬ ඉන්න එක නෙමෙයි විසඳුම. ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඉදිරියට යන එකයි කියලායි ඇය කියලා තිබුණේ. ලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.